පක්ෂය මගින් විදේශ රැකියාව සඳහා ශ්‍රී ලාංකික සේවකයන් යොමු කර ඇති රටවල් දකුණු කොරියාව, ජපානය, ඊශ්‍රායලය. ඒ තමයි රජයේ විදියට අපි යොමු කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා විදේශ රැකියාව ඒජන්සි පුද්ගලික සමාගම මගින් විදේශ රැකියාව සඳහා ශ්‍රී ලංකා සේවකයන් යොමු කර ඇති රටවල් සෞදි අරාබිය, කුවේටිය, ජෝදාන්, සිංගප්පූරුව, ජපානය, එක්සත් අරාබි එමිරාජ්‍ය, රුසියාව, සයිප්‍රස්, මැලේසියාව, මාලදිවයින, දකුණු කොරියාව, රුමේනියාව, සර්බියාව, මොල්දෝවාව එක් එක් රටවලට යොමු කර ඇති සේවකයන් සංඛ්‍යාව වෙන වෙන වශයෙන් දකුණු කොරියාව 6377යි, ජපානය 601යි, ඊශ්‍රායලය 828යි, මුළු ප්‍රමාණය 7806ක් වශයෙන් 2023 වර්ෂයේදී පිටත් කර යවා තියෙනවා. විදේශ රැකියා ඒජන්සි පුද්ගලික සමාගම සෞදි අරාබිය ඒ ලේඛනයක් තියෙනවා. එතනදී සම්පූර්ණ වශයෙන් මුළු වශයෙන් 663ක් යොමු කරලා තියෙනවා. මේ උත්තරේ ඔබතුමාට පුළුවන් නැත්නම් ගණන් කියවන්න ඕනේ. 2023 වර්ෂයේ රජයේ මැදිහත්වීමකින් තොරව විදේශ රැකියා සඳහා යොමු වී ඇති සංඛ්‍යාව කොපමණද? 289,187ක්. මේ වර්ෂයේදී විදේශ රැකියාවල නියුතු සේවකයන් විසින් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කර ඇති මුළු විදේශ විනිමය ප්‍රමාණය කොපමණද? 2023 වර්ෂයේ රුපියල් විදේශගත ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 5,970ක්, ඒ කියන්නේ 5.9 බිලියන් ලැබිලා තියෙනවා. එය රුපියල් බිලියන 1,951ක් වශයෙන් සඳහන් වෙනවා. ඊට අමතරව මම මෙතන සඳහන් කරන්න ඕනි, අපි ගිය අවුරුද්දේ මේ අමාත්‍යංශයේ බාරගත් දවසේ ඉඳලා මේ වෙනකන් ඇමරිකානු ඩොලර් බිලියන 11.3ක මුදලක් ගිය මාසේ වෙනකොට විදේශගත ශ්‍රමිකයෝ අපි වෙත එවලා තියෙනවා. මේ රට අමාරු වැටිච්ච වෙලාවේ ගොඩක් අය සල්ලි එවන්න එපා කියපු වෙලාවේ, සල්ලි එවන්න එපා කියලා කැම්පේන් කරපු වෙලාවේ, මේ රටේ මිනිස්සුන්ගේ දුක බලලා ඒ විදේශගත ශ්‍රමිකයෝ නිවැරදි මාර්ගයෙන් සල්ලි එවලා තියෙනවා බිලියන 11.3ක්. ඉදිරියේදී විදේශ රැකියාව වෙළඳපොළ සඳහා ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන් යොමු කිරීමට කර ඇති වැඩපිළිවෙල කවරේද? ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ප්‍රධාන වශයෙන් ගෘහ සහ ගෘහස්ස නොවන රැකියාව සඳහා විදේශගත වෙනවා. ගෘහස්ස නොවන රැකියාව සඳහා කොරියාව, ජපානය, ඊශ්‍රායලය, සිංගප්පූරුව, මැලේසියාව, මාලදිවයින, මැද පෙරදිග කලාපයේ රටවල් වලට ශ්‍රී ලාංකිකයන් පිටත් වෙන අතර ප්‍රථම වතාවටම රැකියාව සඳහා යන අයට පාත් සඳහන් පුහුණු පාඨමාලා මගින් ඔවුන්ට පුහුණුව ලබා දෙනවා. කොරියානු රැකියාව සඳහා භාෂා පුහුණුව අත්‍යවශ්‍ය වන අතර කොරියානු විභාග සමත්ව රැකියාව සඳහා යන අය සඳහා දින 10ක නේවාසික පුහුණුවක් ලබා දෙනවා. කොරියාවේ ධීවර කටයුතු සඳහා යන අය සඳහා ඊට අමතරව මුහුදු ආශ්‍රිතව සහ මුහුදේදී දින 5ක පුහුණුවක් ලබා දීම තුළින් ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමට කටයුතු කරනු ලබනවා. ඊශ්‍රායල් රජය සහ ශ්‍රී ලංකාව රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව සාතු සේවා ක්ෂේත්‍රයේ රැකියාව සඳහා ශ්‍රී ලාංකිකයන් පිටත් කරු හරිනු ලබනවා. කෘෂි ක්ෂේත්‍රයේ රැකියාව සඳහා යන අයගේ කුසලතා සංවර්ධනය කිරීම සඳහා දින 7ක පුහුණුවක් ගොවිපළවල් ආශ්‍රිතව ලබා දී ඔවුන්ගේ කුසලතා වර්ධනයට කටයුතු සිදු කරනු ලබනවා. ඉදිකිරීම ක්ෂේත්‍රයේ රැකියාව සඳහා සුදුසු ශ්‍රමිකයන් තෝරා ගැනීම සඳහා ඊශ්‍රායල් රජය විසින් පවත්වනු ලබන වෘත්තීය පරීක්ෂණයකින් සමත් ශ්‍රමිකයන් එම රැකියාව සඳහා තෝරා ගන්නු ලබන අතර ඔවුන් සඳහා දින 2ක පෙර විගමනික නම්නීකරණයේ පුහුණුවක් ලබා දෙනවා, ඉන්ඩක්ෂන් කෝස් එකක්. ඊශ්‍රායලයේ සාතු සේවා රැකියාව සඳහා යන අය පළපුරුද්ද මගින් සහ හෙද පාඨමාලා හදාරා NBQ 3 අධියරේ සහතිකයක් ලබා දිය යුතු අතර ඒ සඳහා දින 45ක පුහුණුවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ලබා දෙනවා. ජපාන් රැකියාව සඳහා යොමු වන අයගේ භාෂා පුහුණුව ලබා දීම සඳහා අදාළ විභාග සමත් කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ යටතේ ලියාපදිංචි ආයතන 14ක් සඳහා කාර්යාංශයේ වියදමින් ජපන් භාෂා පුහුණු පාඨමාලා පවත්වාගෙන අතර ජපන් භාෂා නිපුණත්වයේ ඇති ශ්‍රමිකයන් 5000ක් බිහි කිරීම මෙහිදී අරමුණු වෙනවා. මීට අමතරව ජාත්‍යන්තර කම්කරු සංවිධානයත් IOM සංවිධානයත් ජාත්‍යන්තර ශ්‍රමිකයන් සඳහා වූ සංවිධානයත් සමග එකතු වෙලා මේ පාර අපි ජිනීවා නුවරදී ඉල්ලීමක් කළා. ලංකාවේ සාතු සේවක ක්ෂේත්‍රයේ සඳහා දසදහසක් පුහුණු කිරීම සඳහා උදව් කිරීමට ඔවුන් ඒ සඳහා උදව් කරනවා. මොකද අපි ගෘහ සේවයට යන ශ්‍රමිකයන් ප්‍රමාණය අවම කරලා නතර කරලා කාන්තාවන් ඔවුන්ව සාතු සේවයට යොමු කරලා අපේ රටේ කෑ ඉකොනොමි එකක් වෙනුවෙන් මුදල් උත්පාදනය කරන ක්‍රමවේදයකට අපි හැරවුම් ලක්ෂ්‍යයක් ආරම්භ කරලා තියෙනවා. එතකොට විවිධ ක්ෂේත්‍රවල බෑද්දුම් සත්කාරක සේවා වැනි පුහුණුව ලබා දෙනු ලබන ආයතන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීම මගින් එක් එක් ක්ෂේත්‍ර සඳහා පුහුණුවක් ලබා දීම පිළිබඳව කාර්යාංශයේ මගින් අධීක්ෂණය කරනු ලබන අතර එමගින් වඩා නිපුණතාවයෙන් පිරි සේවක පිරිසක් විදේශ රැකියාව සඳහා යොමු කිරීමට අවස්ථාව ලැබිලා තියෙනවා. මෙතනදී අපි පැහැදිලි කරන්න ඕන මතුමා, මෙච්චර කල් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විතරයි පුහුණු කටයුතු කළේ. නමුත් රජය මේ පුහුණු කටයුතු සිද්ධ කරන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශය අපි රෙගියුලේටර් විදියට ඒක අපේ ප්‍රමුඛ කාර්යයක් නෙවෙයි, ඒකත් අපේ කාර්යය. ඒ නිසා අපි නියාමනයේ යටතේ තවත් පෞද්ගලික අංශයට මේක විවර කරලා ආයතන රාශියක් සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ වගේම රජයේ ආයතන, නයිට ආයතන, ඒ වගේම
වෘත්තිය පුහුණු අධිකාරිය අනිකුත් ආයතනත් අපිත් සමග MOU අවබෝධතාගේ විසු මැති කරගෙන ඔවුන් හරහා අපට ඕන කරන පුහුණු ශ්‍රමිකයන් පුහුණු කිරීම අපි ආරම්භ කරලා තියෙනවා. මෙතනදී ලෝක අවශ්‍යතාවයේ මොකක්ද කියලා අපි ශ්‍රම වෙළඳපොළ පිළිබඳ අධ්‍යයනය ලෝක ශ්‍රම වෙළඳපොළ පිළිබඳ අධ්‍යයනයක් නීල්සන් ආයතනය සමග එකතු වෙලා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහයෝගයෙන් ලෝක ශ්‍රම වෙළඳපොළ පිළිබඳ අවබෝධ අධ්‍යයනයක් කළා. ඒ අධ්‍යයනයේ ප්‍රතිඵල විදියට ආපු අවශ්‍යතාවයේ අනුව තමයි අපි දැන් ඒ වෘත්තිය පුහුණු ආයතන හරහා ශ්‍රමිකයා පුහුණු කරන්නේ නූතන ශ්‍රම වෙළඳපොළට සහ අනාගත ශ්‍රම වෙළඳපොළට අවශ්‍ය කරන ආකාරයට. එවැගේම ගෘහ සරකියා සඳහා යන අයට කාර්යංශයට අමතරව පුද්ගලික ආයතන වලට පුහුණු කිරීමේ අවස්ථාව ලබා දී ඇති අතර දින 28ක නේවාසික පුහුණුවක් තුළින් NBQ 3 අධීරයේ සහතිකයක් ලබාගෙන විදේශ රැකියා සඳහා යෑමට ඔවුන්ගේ කුසලතා වර්ධනය සිදු කරනු ලබනවා. එසේම එම පුහුණු ලාභීන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ කෙටි වීඩියෝ පටයක් විදේශ නියෝජිතයාට විදේශ හාම්පුතුන් නැරඹීමට අවස්ථාවක් ලබා දීමට අපි කටයුතු කරලා තිනවා. ඔන්ලයින් ඉන්ටර්විව් එකකින් පස්සේ Tamanට කැමති ශ්‍රමිකයව තෝරා ගන්න අවස්ථාව ලබා දීලා තිනවා. පුහුණුවේ වීඩියෝවක් වගේම ඔන්ලයින් ඉන්ටර්විව් එකක් කරලා Tamanට සුදුසුම කෙනා තෝරා ගැනීමේ අවකාශයත් දැන් අපි සකස් කරලා තිනවා. ඊට අමතරව ඉංග්‍රීසි භාෂා හැකියාව විදේශ රැකියාව සඳහා වර්තමානයේ ඉතාමත්ම අත්‍යවශ්‍ය වන කාරණාවක් බැවින් ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලා පවත්වාගෙන යනු ලබනවා. එසේම ප්‍රථම වරට විදේශගත වන ශ්‍රමිකයන් සඳහා පෙර විගමනික දින දෙකක නම්නීකරණ පුහුණුවක් ලබා දීම තුළින් ඔවුන්ගේ දැනුම වර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලබනවා. ඒ වගේම ප්‍රථම වතාවට පිරිසිදු ක්ෂේත්‍රයේ රැකියාවන් සඳහා විදේශගත වන ශ්‍රම වෙන කාන්තාවන් සඳහා දින 5ක පුහුණු පාඨමාලා පවත්වනු ලබනවා. ඉහත සඳහන් පාඨමාලා සඳහා දැනටමත් ක්‍රියාත්මක වන අතර එම පුහුණුව ඉදිරියේදී තවදුරටත් වැඩි දියුණු කිරීමට කටයුතු කරනවා කියන එකත් මේ වෙලාවේ සඳහන් කරන්නට ඕනි. ඒ වගේම මතක් කරන්න ඕනි මේ පුහුණු ලබා දීමේදී විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂා පුහුණුව ලබා දීම, ඒ වගේම වෘත්තිය පුහුණුව ලබා දීමට අමතරව මේ දවස්වල අපි රට වටේට ජයගම් ශ්‍රී ලංකා වැඩසටහන හරහා අපේ ශ්‍රම වෙළඳපොළේ ඉන්න ශ්‍රමිකයාගේ වැඩ කරන්න පුළුවන් නමුත් සහතික නැති ශ්‍රමිකයෝ විශාල සංඛ්‍යාවක් ඉන්නවා අවිධිමත් ක්ෂේත්‍රේ. මෙන්න මේ ශ්‍රමිකයාට රටේ ඉන්න සියලු ශ්‍රමිකයින්ට සහතිකපත් නැති අවිධිමත් ක්ෂේත්‍රයේ ඉන්න සියලු ශ්‍රමිකයින්ට අපි දැන් RPL ක්‍රමයට සහතික ලබා දීලා ඔවුන්ට NBQ සහතික ලබා දීමේ වැඩපිළිවෙලක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල හරහා ඔවුන්ට සහතික ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ විදේශගත වීමට බලාපොරොත්තු වෙන අයට ඔවුන්ගේ සහතික පත්‍ර ලබා දීමේ වැඩසටහන. ඒ හරහා ලංකාවේ ඉන්න සියලුම ශ්‍රමිකයෝ යම් වෘත්තිය මට්ටමකට ගෙනීමේ වැඩපිළිවෙලකුත් මේ හරහා ක්‍රියාත්මක කරනවා කියන එක සඳහන් කරනවා මන්ත්‍රීතුමා. දරු ඇමතුමනි, මම පළවෙනි අතට මම මුලින්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා පැහැදිලි පිළිතුරක් ලබා දීම සම්බන්ධයෙන්. ගරු ඇමතුමනි, දැන් රජයේ වැඩපිළිවෙල මේ ආකාරයෙන් වුණත් දැන් මේ වෙනකොටත් අපට විවිධාකාරයෙන් පැමිණ ලැබෙනවා. විශේෂයෙන් කුරුණෑගල, ගල්ගමුවා, මම්පොළ වගේ ප්‍රදේශවල අය අපට ගිය සතියේ පැමිණිලි කළා. සැලකිය යුතු පිරිසක් මේ ජාවාරංකාර වංචනිකයින්ට අහුවෙලා තියෙනවා විදේශගත කරනවා කියලා. විශාල මුදලක් අරගෙන අන්තිමේ විදේශගත වෙන්නත් බැහැ. ඒ වගේම විදේශගත උනායටත් දෙනවයි කිව රැකියාව වෙනුවට ඉතාමත් දුෂ්කර, ඉතාමත් කරන්න අපහසු, මෙහෙ හිටියානම් හිතන්නේවත් නැති දේවල් කරන්න වෙලා තියෙනවා. ඒ නිසා මේ ජීවිත විතරක් නෙවෙයි, ඒ සමහර අය මේ මුදල් ගෙවලා තියෙන්නේ තමන්ගේ ඉඩකඩම් විකුණලා උගස් තියලා මහා විනාශයක් මේ හරහා වෙලා තියෙනවා. ඒ නිසා නමුත් දැන් AI කියන්නේ පොලිසිය වලට පැමිණිලි කරනවා, විදේශ වාණි යුක්ති කාර්යාංශයට පැමිණිලි කරනවා. නමුත් මේ පැමිණිලි වලින් කිසිම ප්‍රගතියක් නැහැ, මේ අයට සහනයක් නැහැ. ඒ නිසා මම ඔබතුමාගෙන් අහන්න කැමති මේ AI ගේ දැන් අපිට කියන්න පුළුවන් බේරෙන්න අපි දැනුවත් නැහැ, එයාලා කරගත්ත වැඩක් අපිට කරන්න දෙයක් නැහැ කියලා. නමුත් ඒක නෙමෙයි මහ ජනතාව බලාපොරොත්තු වෙනවා විදේශගත වෙන්න. මොකද මේ ජීවත් වෙන්න බෑ. ඒ විදේශගත වෙන්න විනිවිදභාවය යුතු ක්‍රමවේදයක් රටේ ක්‍රියාත්මක වෙන බවක් පේන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු ජාවාරංකාරයින්ට අහු වෙනවා. මම ඔබතුමාගෙන් අහන්න කැමති මේ ජාවාරංකාර වංචනිකයන්ට අහු නොවෙන්න ඒ මේවා වළක්වන්න ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? අර අසාධාරණයට නැත්නම් ඒ වංචාවට අහු වුණු අයට වෙනුවෙන් තියෙන සහනය මොකද්ද කියලා මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ හැටියට. අරු උගත් මන්ත්‍රීතුමනි, නීතිය නොදැන සිටීම සමාවට කාරණාවක් නෙවෙයි. අපේ රටේ 1985 විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත හැටියට ලංකාවෙන් පිටත යන රැකියාවක් සඳහා පිටත යන සියලුම දෙනෙක් ලියාපදිංචි වී යා යුතුයි. අංක 1 අංක 2 ඒ සඳහා විධිමත් ආයතන තියෙනවා ලංකාවේ, ලියාපදිංචි බලයලත් ආයතන.
තොට බලයලත් ආයතනයක් හරහා පමණයි විදේශගත වෙන්න පුළුවන් හෝ රජයෙන් විතරයි. එතකොට මේ පිළිබඳව දැනුවත් කිරීම විදේශේවා නියුක්තිකාරයංශය 1985 ඉඳලමත් දැනුවත් කරලා දැනුත් දැනුවත් කරලා දැනුත් සමාජ මාධ්‍ය හරහා මාධ්‍ය හරහා ඒ වගේම ගමේ ඉන්න සංවර්ධන නිලධාරියා හරහා දැනුවත් කරන ගමන් අපි හැම ගමකම විගමනික ශ්‍රමික කමිටුවක් පිහිටවලා රට යන්න බලාපොරොත්තු වෙන අයගේ පවා දැනුවත් කිරීම කරනවා. මෙතන තියෙන ප්‍රශ්නයක නෙවෙයි. මේ බොහෝ පිරිසක් විශ්වාස කරනවා මේ රජයෙන් යන එක එහෙම නැත්නම් විදේශ සේවා නියුක්ති බලයලත් ආයතනයක් කරහා යනවට වඩා කවුරු හරි බොරුකාරයෙක් කියන එක තමයි විශ්වාස කරන්නේ. නෑ පොඩකින් ඒ මන්දේ දෙකම කියන්න හදන්නේ. මේක දෙකක් තියෙනවා දෙපාර්ශවයක්. බලයලත් ආයතන හරහා යන එකටත් වඩා බලයලත් ආයතන නොවන අය හරහා අහවලාගේ මෙයා කිව්වොත් තව කාගේ හරි කවුරු හරි කියලා කිව්වොත් එහෙම මන්ත්‍රීවරයෙක්ගේ කවුරු හරි කිව්වොත් අර කාර්යාලයේ ඉන්නවා කිව්වොත් එහෙම අයට අහුවෙලා සල්ලි දෙන එක. දැන් අපි දන්නවා දමිතා බේරත්න ලක්ෂ 40ක් ගත්තා කියලා නඩුවක් තියෙනවා රට යවන්න. එතකොට දැන් දමිතා බේරත්නට ඇති ලයිසන් එකක් නැහැනේ. එකම සුදුසුකම සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක ඉන්න එක. සජිත් ප්‍රේමදාස මහත්තයා අහම බලාගනී කියලා කිව්වා. ඒකනේ කිව්වේ වේදිකාවට මේ බන්දනාගාර ගත කරනකොට. එතකොට එහෙම ඒ එක්කෙනෙක් ඒ වගේම තව අය ওই වගේ කට්ටිය මම මේ කියන්නේ පොඩ ඉන්න. මොකද්ද මේ? නැද යා කිව්වේ දමිතානේ කිව්වේ උසාවියේ මේ කෝච්චියේ මේ බස් එකට නගිනකොට. දැන් දමිතා පොලිසියේ බස් එකට නගිනකොට කිව්වේ සජිත් ප්‍රේමදාසහ මම බලා ගන්නම් කියලා. ඔයවත් යන්නේ වට පැටලෙන්න නැතුව ඉන්න. නෑ මම ප්‍රශ්නේ වෙන පැත්තට ගෙනියන්න එපා අපේ හර්ෂ සිල්වත්තුමා. මේ මිනිස්සු රවට්ටන හැටි. හරිද? එතකොට ඒ වගේ මෙහෙම වංචාකාරයෝ ඉන්නවා. එතකොට මේ වගේ වංචාකාරයෝ තැන් තැන් වල ඉන්නකොට අපි අත්අඩංගුවට ගනි. මම මේ ඉන්වෙස්ටිගේෂන් කියන මගේ WhatsApp group එක දවසකට අපි මේ වගේ පුද්ගලයින් අපි දවසකට 10ක් 15ක් අත්අඩංගුවට අරගෙන ප්‍රවෘත්ති පළ කරනවා. හැබැයි අපේ මාධ්‍යත් මේ වගේ වංචාවකට අහු වුණාම මාධ්‍යයට පළ කරනවා. ඔබතුමන්ලට කියනවා. හැබැයි මේ අල්ලන ප්‍රමාණය දවසකට අත්අඩංගුවට ගන්න ප්‍රමාණය මොවුන්ට දඩ ගහන ප්‍රමාණය නැවත ඔවුන්ගේ මුදල් අය කර දෙන එක ඒක මාධ්‍ය යන්නේ නැහැ. එතකොට මේ දවසකට අතිවිශාල ප්‍රමාණයක් අපි අත්අඩංගුවට ගැනීම සිද්ධ කරනවා. ඊට අමතරව කිසියම් විටකින් බලයලත් නියෝජිත ආයතනයක් යම්කිසි වැරද්දක් කරලා තියෙනවා නම් ඒ පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා මේ වෙනකොට බලපත්‍ර 200කට අධික සංඛ්‍යාවක් අපි බලපත්‍ර හෝසි කරලා නඩු දාලා තියෙනවා. මේ හැම කෙනෙක්ම එක්කෝ බලපත්‍රයක් නැතුව පවත්වාගෙන ගියපුවයි නැත්නම් ආයතනයක් නැහැ නිකම් පුද්ගලයෝ විදියට ඉදිරිපත් වෙලා මේක කරනවා. එතකොට ආයතන විදියට කරපුවට අපිට තියෙනවා ක්‍රමවේදයක් නීතිය ක්‍රියාත්මක කරන්න. ප්‍රශ්නේ තියෙන්නේ මේ ගොඩක් අය සල්ලි අරගෙන තියෙන්නේ රට යවනවා කියලා නෙවෙයි. මෙහෙම නැත්නම් ඒගොල්ල ගිවිසුම් ගත වෙලා තියෙන කොළවල ලියලා නෙවෙයි. එතකොට අපිට ඔප්පු කර ගැනීම පිළිබඳ ප්‍රශ්න තියෙනවා. එතකොට විදේශ සේවා නියුක්තිකාරයංශයේ හෝ පොලිසියට අධිකරණයට ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ප්‍රශ්න තියෙනවා. මේ සියලු කරුණු සියල්ල ඔප්පු කරලා අධිකරණයට ගිහිලා බාර දුන්නත් බොහෝ වෙලාවට අප හම්බ වෙනවා. ඉතින් අප ඒ තමයි නීතියේ තියෙන తত্ত্বය. එතකොට ඒ අප හම්බ වුණාම ඔවුන් නැවතවතාවක් මේ කාර්යභාරයම කරනවා. ඉතින් ඒ නිසා මේක ලේසි පහසුවෙන් කරන්න බැරි දෙයක් නිසා අපේ විදේශ සේවා නියුක්ති කාර්යංශ පනත 1985 හදපු එකක් නිසා අපි මේක යාවත්කාලීන කරලා නීති වැඩි කරලා දඬුවම් වැඩි කරලා දඩමුදල් වැඩි කරලා දැන් අවසාන මොහොතේ නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙන්නේ ආවහම ගොඩාක්ම විදියට මේ දේවල් ක්‍රියාත්මක කරගන්න පුළුවන් වෙයි. හැබැයි මන්ත්‍රීතුමනි ප්‍රධාන ප්‍රශ්නේ මිනිස්සු අහුවෙන එක වළක්වන එක කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. අපි 1956 සිංහල රාජ්‍ය භාෂාව කරනවායි කිව්වහම අහුවෙලා ඡන්දෙ දුන්නා. නේද? එක එක අවස්ථා ගත්තාම පාංගෙඩිය 3.50ට දෙනවායි කිව්වම ඡන්දෙ දුන්නා. ඇට 8 දෙනවා කිව්වම ඡන්දෙ දුන්නා. සේරුව දෙනවා කිව්වම නෑ සේරු 2යි කිව්වම ඡන්දෙ දුන්නා. අපි අහුවෙන જાතිය. එතකොට අපි ඊට ඈ ඒක තමයි එක එක ඒවා කිව්වහම ඡන්දෙ දුන්නා. එතකොට ඊට අමතරව මෑත කාලීනව ගත්තාම අර කොහේ හරි තැනක පිරමීඩ කාර්යයක් ඇවිල්ලා සල්ලි එකතු කරනකොට පිරමීඩයක් තියෙනවා මෙන්න චේන් එකෙන් සල්ලි මෙච්චර හම්බ වෙනවා කිව්වහම සල්ලි දෙනවා. මේක જાතියක් විදියට අහු වෙනවා. හිට්ලර්ලා කිව්වහම නේද ලීක්වාන් ලියුල කිව්වහම එහෙමත් අහු වෙනවා. මම මේ සියල්ලම කියන්නේ මෙන්න මේ අහු වෙන જાතියක් විදියට වඳ කොත්තු කියලා කිව්වහම අහු වුණා. වට වද යටැඳුම් කිව්වහම අහු වුණා. මෙන්න මේ අහු වෙන එක වෙනස් කරන්න නම් අපේ අධ්‍යාපන ක්‍රමයේ ඉඳලම මුල ඉඳලා
හිතන්න පුළුවන් මිනිස්සු බිහි කරන්න ඕනේ. එහෙම නැතුව මේ අපේ මිනිස්සු දැනුත් ඔයි කයිය නායකලාට අහු වෙන්නේ. කයිය ගහනකොට බොරු කියනකොට මවලා දෙනකොට අහු වෙන්නේ. දැනුත් අහු වෙලා තියෙන මිනිස්සු. අන්න ඒ අහු වෙන එක වළක්වන්න කටයුතු කරනවා මිසක් මේකට නීති දාලා වැඩ කරන්න බෑ. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතිතුමනි, දැන් විශේෂයෙන්ම රජයේ මැදිහත්වීමෙන් එක ප්‍රශ්න ඇහුවේ, රජයේ මැදිහත්වීමෙන් ඊශ්‍රායලයේ කොරියාව වගේ රටවල් වලට කට්ටිය යවනවා. මේ වෙනකොටත් ප්‍රාදේශීය වශයෙන් ඉන්න දේශපාලනඥයෝ විශේෂයෙන් ප්‍රාදේශ සභාවල හිටපු සභාපතිවරුන් ආදී පිරිස් රුපියල් 41,000 ගාණ එකතු කරලා මේ කොරියාවට යවන්න කට්ටිය එකතු කරනවා කියලා මේ වෙනකොට පැමිණිලා තියෙනවා. එහම ඔබතුමාට මං හිතනවා මේ තොරතුරු ඇවිල්ලා ඇති. අනිත් පැත්තෙන් අපි ළඟට ඇවිල්ලා විවිධ අය කියනවා, මම ඔබතුමාට පුද්ගලිකවත් මේක දවසක් කිව්වා, මේ අහවල් මන්ත්‍රීවරයා නම් ඔන්න ඊශ්‍රායලයට යවනවා, අහවල් මන්ත්‍රීවරයා නම් ඔන්න කොරියාවට යවනවා. ඇයි සර් සර් අපට මේක සර්ලා දෙන්නේ නැත්තේ? හේතුව මේ විදේ රජයේ මැදිහත්වීමෙන් කොරියාවට හා ඊශ්‍රායලයට යවන එක පැත්තකින් ප්‍රාදේශීය දේශපාලනඥයෝ මුදල් එකතු කරමින් යම් කිසි වංචාවක් කරමින් ඔබතුමාලට අයදුම්පත් ඉදිරිපත් කරනවා ඇති. ඒවට මොනව වෙනවද දන්නේ. අනිත් පැත්තෙන් විශේෂයෙන් පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අපි කියන්නේ අපට කනගාටුයි, ඔය ආණ්ඩුව හැදුවේ අපි, ඔය 169ට අපිත් මගෙත් 161 මිනිස්සු ඉන්නව උතන. ඒ නිසා මගෙත් 161 මිනිස්සු ඉන්නවා 169 ඇතුලේ. ඒ නිසා මම කියන්නේ අඩු ගානේ විමධ්‍යගතායවේ රුපියලක් දුන්නේ නැහැ අපට. විමධ්‍යගතායවේ රුපියලක් දුන්නේ නැහැ අපට. 169 161ක් මගේ මිනිස්සු ඉන්නවා. ඒ නිසා විමග්දාත් විමධ්‍යගතායවේ රුපියලක් දුන්නේ නැහැ. අඩු ගානේ විදේශ රටකට මිනිහට යවන්න අයදුම්පතක් දුන්නේ නැහැ. එහෙම මන්ත්‍රීවරුන්ට දෙන්නේ නැත්තම් අපි කියන්නේ එක ක්‍රමවේදයක් හදන්න, විනිවිද භාවින් යුත් ක්‍රමවේදයක් හදන්න, මෙන්න මෙතෙන් ආයුධම්පතේ වන්න, මෙන්න මේ විදිහට රගෙයින් කරනවා, මෙන්න මේ විදිහට රට යවනවා කියලා. ඒ නිසා එහෙම නැත්තම් ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ටත් යම් අවස්ථාවක් දෙන්න. මේ තමන් මේ මොකද අපටත් සහාය දක්වන්නේ මේ රටේ මිනිස්සු. ඒ මිනිස්සු ඡන්දේ දුන්නේ, මේ 169ක් ඡන්දේ දුන්නේ මේ ආණ්ඩුව හදන්න. ඒ මිනිස්සු මේ මොනවා හරි යමක් කරගන්න. ඒ නිසා විමධ්‍යගත අයම වෙන්න පුළුවන්, විදේශ රටවලට රැකියා දීම සම්බන්ධ වෙන්න පුළුවන්. අපටත් යම් කිසි අයිතියක් වරප්‍රසාදයක් තියෙනවා. අපි ඉල්ලන්නේ අන්නේ අයිතිය වරප්‍රසාදේ දෙන්න. මේ විදිහට කරන්න එපා. කතානායකතුමා ඔබතුමා මැදිහත් වෙන්න. මේ කරුණු දෙකම අසාධාරණයි. මේ දෙකම වැරදි. බොහොම ස්තුතියි. කතානායකතුමනි, ගරු කතානායකතුමනි, ආණ්ඩු පක්ෂයේ විතරක් නෙවෙයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් එහෙම වරප්‍රසාද ලබා ගැනීමේ අයිතියක් තියෙනවා කියලා ඔබතුමා විශ්වාස කරනවා. ඒ නිසා තමයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමතරව විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීතුමන්ලත් ජනාධිපතිතුමා මුණ ගැසීලා රට හදන්න තියෙන අවශ්‍යතාවය ගැන කියලා එතුමන්ලා මුදල් එහෙම ප්‍රතිපාදන ඉල්ලගෙන තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ රට හදා දැන් මන්තුමා ඉතින් මේක උත්තර දෙන්න බලමුකෝ. දැන් මේ රටේ රට හදන්න පිරිසක් කැමති, මේ රටේ සංවර්ධනය කරන්න පිරිසක් කැමති. එයාට එකක් අහන්නයි මට වෙන එකට උත්තර දෙන්න බෑනේ කතානායකතුමා. එයා අහපු එකට මම උත්තර දෙනවා. එයා අහපු දේවල් එකකින් එක මම උත්තර දෙනවා. එතකොට එයා අහනවා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට අයිතියක් තියෙනවද නැද්ද කියලා. ඔව්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විදියට ජනතාව නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් නම් මන්ත්‍රීවරුන්ගේ ජනතාවගේ ඡන්දෙන් නම් ඇවිල්ලා තියෙන්නේ, ජනතාවට සේවය කරන්න අයිතියක් තියෙනවා. කට වහගන්නකෝ මන්ත්‍රීතුමා, තප්පුලන් නැතුව අහගන්නව පොඩ්ඩක්, තප්පුලන් නැතුව. එතකොට ඒ අයිතිය තියෙනවා. ඒ අයිතිය තියෙන නිසා ඉතින් මේ පාර්ලිමේන්තුවේ දැන් රටේ සම්පූර්ණ නීති පද්ධතිය වෙනස් කරලා, එතකොට ඒ වෙනස් කිරීමත් එක්ක ඒකට ඕනි කරන සහයෝගය ලබා දෙන ගමන් මේ නීති පද්ධතිය වෙනස් කරගෙන සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරනවා. එතකොට ඒ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරනකොට ආණ්ඩු පක්ෂයේ විතරක් නෙමෙයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් එකතු වෙලා මේ සංවර්ධන කටයුතු වලට දායකත්වය දෙන්න පුළුවන්, අනපනත්වලදී සහයෝගය දෙන්න පුළුවන්. ඒ වගේ සමහර මන්ත්‍රීවරු මේ ආණ්ඩු පක්ෂයේ ජනාධිපතිතුමා හම්බු වෙලා යම් යම් සංවර්ධන කටයුතු වලට අපි දායකත්වය දෙන්න කැමතියි කියලා ඉතින් සමහර අය තම තමන්ගේ ප්‍රදේශ සංවර්ධනය කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. එතුමන්ලටත් පුළුවන්. එතකොට මේ තමුන්නාසේ ඇහුවා විදේශගත රැකියා ලබා දෙද්දී කොයි විදියටද ඒ රැකියා ලබා දෙන්නේ කියලා. එතනදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපි
ලංකාව වටේ යනවා ජයගම ශ්‍රී ලංකා වැඩසටහන. අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හැම දිස්ත්‍රික්කයකින් දිස්ත්‍රික්කෙම ගිහිල්ලා ඊශ්‍රායලයේ රාජ්‍ය සඳහා දැනට බඳවා ගන්න ඉදිකිරීම ක්ෂේත්‍රය සඳහා තරුණ තරුණියන් ඒ ස්ථානයේදීම බඳවා ගන්නවා. ඒ අයට දැන් පුහුණු පරීක්ෂණ තියෙනවා. ඒ අය පිටත් කර යැවීමුත් කරලා තියෙනවා. දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයකට ගිහිල්ලා දිස්ත්‍රික්ක 17කට ගිහිල්ලා තියෙනවා. ඉතුරු දිස්ත්‍රික්කවලටත් යනවා. ඒ ගිහිලා බඳවා ගැනීම සිද්ධ කරනවා. ඊට අමතරව ඔබතුමන්ලා විශ්වාස කරන විදියටම ගමේ හැම තැනකටම සම්බන්ධතාවයේ තියෙන ගමේ අඩුපාඩු තම තියෙන කොතනද කියලා දන්න හැම කෙනෙක්ගෙම තොරතුරු ගන්න අපි මහජන නියෝජිතයන්ටත් අවකාශය ලබා දීලා තියෙනවා අපිට නාම යෝජනා බාර දෙන්න. එතකොට මේ නාම යෝජනා බාර දීම යටතේ මම මේ පාර්ලිමේන්තුවේ දෙපාරක් කිව්වා ඕනෑම මන්ත්‍රීවරයෙකුට අපිට නාම යෝජනා දෙන්න පුළුවන් කියලා. ඒ අනුව මේ විපක්ෂයේ මන්ත්‍රීවරුත් බහුතරයක් විපක්ෂයේ මන්ත්‍රීවරුත් අපිට ගෙනල්ලා බාර දීලා තිනවා. ඒක ඕගොල්ලන්ට කියන්නේ නැති එක අපිට කරන්න දෙයක් නෑ. මම පාර්ලිමේන්තුවේදී කිව්වා බහුතරයක් මන්ත්‍රීවරු ගෙනල්ලා දීලා දැන් රට ගිහිල්ලක් තිනවා බහුතරයක් දෙන එකේ. ඉතින් මේක හංගන්න දෙයක් නෑ. ඊට අමතරව වෙබ් අඩවිය අපි නිර්මාණය කරලා තියෙනවා. වෙබ් අඩවිය ඇක්සස් කරන්න පුළුවන් අයට ඒකටත් ඇතුල් වෙලා රැකියාව සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන්. විභාග කරන්න ඕනේ ඒවා තියෙනවා. ඒ විවිධ ක්ෂේත්‍ර තියෙනවා. ඒවලට එකතු වෙන්න පුළුවන්. කොහොමද සූති? සමම්